Right, Jai Vivalamai, Nadun sir, then Vilava, Ratri, Daya Marai. Think Mama Puddak Yano, Sarasavi Ekapathe, and Hitua, Sarasavi online bookshop, Pagodavadin Hituna, Mukadano, may Vivekiva in a Vilave, Pantia Karanati Vilave, Adiapena Karanati Vilave, have a certain Indarian Kali, Mokari book, English book, Kiwotondai, vocabulary acquisition negator, Adinapata, Kapitua Kiwana, Ekavachana Kari, other thing Igeneganiano. It is May September Masate, Nadun Sagi, English book, may books recommendations, Nata Magi, English book picks, Monodikela Mangwata, Pothatara. පහක් මම සරසවි බුක්ෂොප් එකේ කියවන්න වටින පොත් හතර පහක් ඔයාලට පෙන්නන්නම් යමු ඔන්ලයින් බුක්ෂොප් එකට එතකොට මේ Google එකේ සරසවි බුක්ෂොප් ඔන්ලයින් කියලා සර්ච් කරා නම් කෙලින්ම එනවා වෙබ්සයිට් එක ඉතින් සරසවි බුක්ෂොප් කියන එක ඕපන් කරගත්තා යමු ගියපු ගමන් පුතේ මෙන්න එයාලගේ නෝටිස් එකක් එනවා ඒ නෝටිස් එක තමයි මේ Delivery during lockdown period. ඒ කියන්නේ දැන් අපි online order කරපුවාම හැම order එකක්ම process වෙන්නේ කොළඹින්. ආ එයාලගේ head office එක තියෙන්නේ කොළඹ. කොළඹ වල ඉඳන් තමයි මේ ලංකාවේ ඕනම තැනක ඉඳන් ඉල්ලන හැම පොතක්ම කොළඹ ඉඳන් තමයි parcel කරලා එවන්නේ. Deliver කරන්නේ මම හිතන්නේ මෙයාලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අපි කලින් books order කරා FedEx කියන courier service එකෙන් හරහා තමයි මෙයාලා එවන්නේ ඒ නිසා අනිවාර්යෙන් මේ අපි online order කරන books දවස් 3-4ක් විතර යනවා යම්තාක් delay එකක් තියෙනවා රෂණිකව එන්නේ නැහැ ඒ නිසා මෙයාලා ඒකට යම්කිසි විසඳුමක් දීලා තියෙනවා ඒ කියන්නේ මේ lockdown period එකේ එයාලට එන traffic volume එකක් එනවලු orders ගණනාවක් එනවලු ඒ නිසා මේ දවස් 4 යන එක 5-6 වෙන්නත් පුළුවන් සතියක් වෙන්නත් පුළුවන් කියලා කියනවා ඊට වඩා හොඳයි කියනවා ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන් කියනවා දවස් 2 3න් මොනවද මේ ලගම ආසන්නතම ඔබේ නිවසට ඔබ ඉන්න ප්‍රදේශයට පළාතට ආසන්නතම පිහිටා ඇති සරසවි බ්‍රාන්ච් එකට WhatsApp හරහා සම්බන්ධ වෙලා ඕඩර් එක ප්ලේස් කරා නම් එතකොට දැන් ඔයා ඉතින් ඔයාට ළඟම කැන්ඩි නම් වෙන්න කැන්ඩි කැන්ඩි සරසවි එකේ WhatsApp නම්බර් එක තියෙනවා 0707 06 999 395 හරි ඉතින් හැම එකක්ම මොබිටෙල් නිසා හරිම ලේසි උපහාර වගේ තියෙන කෙනෙකුට එක කෝල් එකක් ගන්න නැත්නම් WhatsApp එකේ හරහා මේ online ඕඩර් එක ප්ලේස් කරන්න මේ බුක් එක තියෙනවාද කීයද එහෙනම් මෙහෙමයි online pay කරා ඉච්චරයි Right, it is me funny video. You know, right, Mata make own in a mama online books. Waka gun, you know, right, any sa mama close karna maker, right, ethening me. Then got a hammer tab big, okay, no, right, you can gun nipa. It is me, mama, nika me search karabuti, me pain, the mama search kara me Sherlock Holmes, kinika, then water muka kari, potakanama kona, me search karana plummy, search bar gara, sarasa bookshop, search bar gara, search karana pulwa, either Sherlock Holmes, kielavana matagati api, meter master dekar kalnu tapi book eka puffin classics, kien publisher ge, Sherlock Holmes, ek book eka order kara mahitane. ඒකත් කොහොම හරි 1950ක් වගේ කොහොම හරි 2000කට ආසන්න මිලක් ගියා. හැබැයි එයාලා මට නැවත රිෆන්ඩ් කරලා තිබ්බ. මොකද මේ දැන් වෙබ්සයිට් එක අප්ඩේට් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් වෙබ්සයිට් එක අප්ඩේට් කළා Sherlock Holmes යටතේ යාරන් ළඟ තියෙන මේ සිංහල බුක්ස් විතරයි. සිංහල පරිවර්තන විතරයි. අර ඉංග්‍රීසි මේ අර හොඳ පබ්ලිෂර් කෙනෙක්ගේ Sherlock Holmes නෑ. Right? හොඳ පබ්ලිෂර් කෙනෙක් ගේ මේ Sherlock Holmes මේ short stories නෑ right ඒ නිසා මම ඒක අතාරිනවා Sherlock Holmes මේ මොකද දන්නවද මේ order එක place කරා මම payment එක කරා ඊට පස්සේ යාලත් සතිය දෙකක් අරන් refund කරනවා book එක නෑ කියනවා ඒ මොකද දන්නවද මේ ලංකාවේ ගොඩක්ම අර ඉංග්‍රීසි පොත් යනවා අඩුයි ඒකෙන් ඉතින් තේරෙන දෙයක් තියෙනවා ඉංග්‍රීසි පොතපත කියවන කට්ටිය අඩුයිනේ ආ යාලා ඉල්ලුමටනේ සැපයුම දෙන්නේ ඈ ඉල්ලීමක් නැති තැන යාලා සැපයීමක් කරන්නේ නැහැ මොකද යාලා කරන්නේ බිස්නස් එකක් රයිට් ඉතින් මම මේ book search කරන හැටි කියලා දෙන්නම් එතකොට මේ 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 කැටගරි එක ගත්තා මේ shop buy කැටගරි මේ කැටගරි එකට ගිහපුවාම english books යටතේ මේ 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 ටික විතරක් නෙමෙයි තියෙන්නේ past papers political computer medical maybe with the genres
යටතේ යාලා ලේබල් කරලා තියෙනවා. ඉතින් මේක පල්ලෙහාට ගන්න පුළුවන්. එහෙනම් පල්ලෙහාට ගත්තාම මම ගොඩක් මේ මම නම් පුතේ මේ මේ පෆින් කියන්නේ මේ බුක්ස් නෙමෙයි, පෆින් කියන්නේ පබ්ලිෂර් ඈ. රටියාලා එහෙම තමයි ලේබල් කරන්නේ. මේ ලේඩි බර්ඩ් කියන්නේත් නිකන් එහෙමනේ, කොමික්ස් නම් කියන්නේ ටින්ටින් වගේ ග්‍රැෆික් නවල්ස්, රයිට්, ෂෝට් ස්ටෝරිස් වෙනම තියෙනවා. මම ගොඩාක්ම මේ ෆික්ෂන් පැත්ත තමයි කරන්න හිතුවේ. ෆික්ෂන් අපි ෆික්ෂන් බුක්ස් සෙට් එකක් බලමු. හොඳ ෆික්ෂන් බුක් සෙට් එකක් මේ මෙයාලා ළඟ තියෙන ඈ. මෙයාලා ළඟ නැති දේවල් නෙමෙයි, මෙයාලා ළඟ තියෙන. රයිට්. එතකොට මේ ෆික්ෂන් කියන්නේ දන්නවනේ, නන් ෆික්ෂන් කියන්නේ ෆික්ෂන් කියන්නේ ප්‍රබන්ධ කතා, ඉමේජිනේටිව් ස්ටෆ්නේ. මොකද දැන් නන් ෆික්ෂන් කිව්වොත් එහෙම අර එක එක්කෙනාගේ සත්‍ය දේවල්නේ, සත්‍ය සිදුවීම, ජීවිත කතාවක, හිතන්නකෝ බයෝග්‍රාෆි එකක්. මට මේ වෙලාවේ ඒව දැන්ට ඉන්ට්‍රෙස්ටිං නෑ. රයිට්. ඒ නිසා මම ෆික්ෂන් කියන ජොනර එක තමයි මේ සර්ච් කරන්න යන්නේ. දැන් ඔයා මේක සර්ච් කරනවා නම් ඔයාට සමහරක් වෙලාවට ගොඩාක් වෙලා මේක පීරන්න වෙයි. ආ, ඒ කියන්නේ හොඳ පොතක් මොකද්ද, නරක පොතක් මොකද්ද කියලා මම සෙනික රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නම්. අපි ෆික්ෂන් බුක්ස් කීපයක් බලමු පුතේ. රයිට්. එතකොට ෆික්ෂන් ජොනර එක යටතේ මේ මං බින්න එක පික් එකක් මගේ. රයිට්. එක පික් එකක් මේ කලෙක්ටඩ් ෂෝට් ස්ටෝරිස් වොලියුම් එකක් තියෙනවා. මේක මේ වින්ටේජ් මෝගම්. ඒ කියන්නේ මේ මෝගම් තමයි මේ කතුවරයා. එතකොට මෝගම් කියන්නේ ප්‍රංශ ජාතික කතුවරයෙක්. රයිට්. ඉතින් එයා ගොඩක් හරි ප්‍රසිද්ධයි, කෙටි කතා ලේඛකයෙක්. රයිට්. ප්ලේ රයිට් කෙනෙක්. ඒ කියන්නේ මේ දැන් මං විශේෂයෙන්ම ෆික්ෂන් ජොනර එක ගන්න එක ප්‍රධාන හේතුවක් තමයි මේ ෆික්ෂන් කෙටි කතාවෙන් කතාවට චරිත ඉන්ට්‍රඩියුස් කරන හැටි, ක්ලයිමැක්ස් එක, ප්ලොට් එක ඩිවලොප් වෙන හැටි, අදහස්, එයාලගේ ඩ්‍රමාටික් ඉන්ටීරිය මොනලොග්ස්, එයාලා හිතන අර අභ්‍යන්තර කතනිය, ඒ හැමදේම ඉංග්‍රීසි භාෂාවට පෙරලිලා එන හැටි අපි ඉගෙන ගන්නවා. හැම වචනයක්ම, හැම භාවාත්මක නිරූපණයක්ම කියන්න යොදා ගන්න වචන මට නම් හරිම ඉන්ට්‍රෙස්ටිං. මේ නන් ෆික්ෂන් එකට වඩා ෆික්ෂන් කීපම ඒ ලෝකයේ මානසික ලෝකයේ ඇත්ත වගේ නිර්මාණය කරන්න භාෂාව යොදාගෙන තියෙන හැටි මම එක්ස්ප්ලෝ කරනවා ඉන් ඩීටේල්. හරිම නියමයි, මට රසස්වාදයක්. මම ගෙවන හැම තප්පරයකටම මට හොඳ ෆීඩ්බැක් එකක්, වැලියු එකක් ලැබෙනවා. ඉතින් මේක තමයි මගේ පළවෙනි පික් එක. පළවෙනි පික් එක කියන්නේ ඉතින් මේක ෂෝට්ස්, දැන් ෂෝට් ස්ටෝරිස් ගණනාවක් තියෙන යන. ඒ කියන්නේ දැන් නවල් එකක් කියවපුවාම එක කතාවක් දැනගත්තා ඉවරයි. හැබැයි නෑ, මේකේ කතා ගණනාවක් තියෙනවා, ෂෝට් ස්ටෝරිස් වොලියුම් එකක්. ඒ නිසා ෂෝට් ස්ටෝරිස් ගණනාවක් තියෙන යනවා. දැන් මම මේක පොත කියවලා නෑ, කියවලා නැති නිසානේ මම ඒ කියන්නේ මේක ගැන බෑග්ග්‍රවුන්ඩ් මොනවත් රිසර්ච් එකක් කරලා හෙව්වෙත් නෑ. මොකද මේ පුතේ මේ මම කතුවරය ගැන දන්නවා, කතුවරය ගැන දන්නවා. හැබැයි මේ පොත ගැන මම හෙව්වේ නැත්තේ ඇයි? මේ මට මේ පොත අරන්ම ඒ කුතුහලෙ මම මේන්ටේන් කරන්න ඕන. ඕක නැත්තම් මම ඕක කියවුවාම මොනවද තියෙන්නේ කියලා මට පොඩක් අර මේ පොඩක් ඉන්ටරෙස්ටිං ගතිය නැති වෙන්න පුළුවන්. රයිට්. රයිට්. හොඳ පික් එකක්. මෝගම්. රයිට්. ප්‍රංශ ජාතික කතුවරයෙක්. හරි, දෙවෙනි පික් එකට යන්නම්. රයිට්. එයාමයි ඔෆ් හියුමන් බොන්ඩේජ්. Of human bondage. Right? Novel එකට ආවා. Right? එතකොට මේ පොතේ තියෙන්නේ එක ස්ටෝරි එකයි. රුපියල් 1650යි. කලින් එක මම හිතන්නේ මිල කියන්න බැරි වුණා. ඒක 1980යි. ඒ කියන්නේ රුපියල් 2000 තමයි. ඉතින් කොහොමත් මේ අර ක්වොලිටි පබ්ලිෂර් කෙනෙක්ගේ ක්වොලිටි බුක් එකක් ගන්න ගියපහම පොඩ්ඩක් ගාණ වැඩි. ඒ නිසා මේ කාලේ ගන්නව නම් හොඳයි. මොකද දන්නවද, මේ අධ්‍යාපනයේට මේ යම්කිසි දෙයක් ඉගෙන ගන්න කරන වියදම කවදාවත් අපතේ යන්නේ නැහැ. Right? මේ next pick එක මේ මොකක්ද, the lost world. හරිම famous මේ lost world. මේ නවල් එක මම හිතන්නේ මේකේ TV series එකකුත් තිබ්බා. ඉතින් මේක 1485, කියන්නේ 1500 වගේ මේ මුදලක්නේ යන්නේ. රයිට්. ඉතින් මේ 1485යි the lost world. ඉතින් මේ ඔයා දැන් අර මේ දැන් හොයනවනේ ඉංග්‍රීෂ් බුක්ස් එකින් එක බලද්දි. ඉතින් මේ මං ඔයාට ඉතින් ඔයාගේ කාලයට සාධාරණයක් කරන්න ඕනේ කියලා මේ හොඳ මෙතන මෙයාලා ළඟ සරසවි බුක් ෂොප් එකේ තියෙන දැනට හොඳ බුක්ස් මේ 40ක් දැක්කා. ඒ 40 තමයි ඔයාට ගෙනත් දෙන්නේ. රයිට්. මයිකල් ක්‍රිච්ටන්ගේ
The Lost World. Right. ඊළඟ pick එක බලමු වැඩි වෙලාවක් ගන්නෙ නෑ. ඒකත් The Lost World තමයි. හැබැයි මේ අපේ Sherlock Holmes කතුවරයාගේ. සාත කෝනන් ඩොයිල්ගේ The Lost World. දැන් කතුවරයා වෙනස්. Right. කතුවරයා වෙනස්. මේ සාත කෝනන් ඩොයිල්ගේ මේ පොත රුපියල් 895යි. කියන්නේ රුපියල් 900යි. අරක 1500ක් වෙද්දී මේක 900යි වෙන්නේ. ඒ නිසා අර ප්‍රයිස් කන්ෂස් හැබැයි මොනවද කියවන්න ඕනේ මේක මේ පෙන්ගුයින් ක්ලාසික්ස් එකක්. මෙතන පේනවා ඇති මේ පෙන්ගුයින් ක්ලාසික්ස් එකක්. ඉතින් මේ එතකොට දැන් මම මේක වීඩියෝ එක පින් මේ කරලා ඉවරලා අනිවාර්යයෙන් මම මේක ඔන්ලයින් පේ කරා. මම මේ බුක් සෙට් එක ගන්නවා. මොකද එතකොට මට මේ තව ඉස්සරහට මාස 3කට විතර කියවන්න යම් කිසි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම පොත ගත්තා එක පාටම පොත ඉවර කරනවා නෙමෙයි. සමහර කාලවල මේ දවසට පිටුවක් දෙකක් තුනක් දවසට නිින්දර කලින් පිටු තුනක් අන්න ඒ වගේ. ඒ කියන්නේ මේක ගත්ත ගමන් ඉවර කරනවා කියන එක නෙමෙයි. සමහර කට්ටියට එහෙම ඇවිඩ් රීඩර්ස් ඉන්නවා. කමක් නැහැ. ගොඩාක් කියවන්න ආසයි නැහැ. එච්චරේ නැහැ. මම නැත්තම් දවසට 3ක් කියන්නේ ඇයියේ. දවසට 3ක්. ඒතර සිදුවීම දන්නවා. වචන කීපයක් ඉගෙන ගන්නවා. ඒ වචන පොඩ්ඩක් ලියලා තියා ගන්නවා. රයිටින් ස්ටයිල් එකක් ඉගෙන ගන්නවා. ඒක නිකන් එහෙම එහෙම රස විඳ විඳ යනවා. රයිට්. এডুকেෂන් එක කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. රයිට්. නැත්තම් එක දවසින් ඕක කියලා ඉවර වුණා. ආයි එතනින් පස්සේ පොත දිහා හැරිලා බලන්නෙත් නැහැ. කතාන්දරය දන්නවා. ඊටසයි එච්චරයි කතාව ඉවරයි. නෑ එහෙම නෙමෙයි. අර කතාව ගෙනියන්න. ඉස්සරහට දවස ගානේ. රයිට්. මේ අවසාන පික් එක මගේ. නැවතත් මෝගම් ප්‍රංශ ජාතික ලේඛකයා කතුවරයා ප්ලේ රයිට්. මෙයාගේ මේ ෂෝට් ස්ටෝරි සෙට් එකක් තියෙනවා. මේ ෂෝට් ස්ටෝරිස් කියලා තියෙනවා. වින්ටේජ් මෝගම්. දැන් ඔයාලට මේ සමහරක් වෙලාවට මේකේ ටයිටල් එක තමයි ෂෝට් ස්ටෝරිස් කියලා තියෙන එක. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් බැලුවා. මේ ෆොටෝ එකක් තියෙනවානේ, මේ පින්තූරෙත් තියෙනවානේ. ඒ නිසා ඔයා ෂෝට් ස්ටෝරිස් කියලා ඉංග්‍රීසි බුක්ස් යටතේ සර්ච් කරපුවාම අන්නවට හොයාගන්න පුළුවන්. මේක 1815යි. ඒතකොට ෂෝට් ස්ටෝරිස් දැන් කෙටි කතා ගොඩක් වටිනවා. මේ නව කතා කියන්නේ එක දිග කතාව කියවනවා වෙනුවට කෙටි කතා සමහරක් වෙලාවට 15ක් 16ක් 20ක් අන්න කියවන්න අලුත් කතා. ඒවා අලුත් කතා ගණනාවක් කියවනවා. ඊට අලුත් වචන පරාසයත් වැඩි. රයිට්. ඒ නිසා මේ බුක් සර්ච් කරද්දී මේ මෙතන භාවිත කරන්න පුළුවන්, සර්ච් බාර් එක භාවිත කරන්න පුළුවන්. නැත්නම් මේ shop by category english books ඒ යටතේ මම මේ ෆික්ෂන් කියන ජොන්ර එක යටතේ තමයි සර්ච් කරේ. එතකොට මේ යටතේ ෆික්ෂන් කියන ජොන්ර එක ඔයා ලොකේට් කරගන්න. ඊට පස්සේ ඒක මේ ෆික්ෂන් ඒක ක්ලික් කරපුවාම ෆික්ෂන් යටතේ තියෙන හැම එකක්ම පෙන්නනවා. එතකොට ඔයාට හොයාගන්න පුළුවන්. ඒ තමයි මේ දීර්ඝ ක්‍රමය නෑ කෙටි ක්‍රමය. දැන් මේ ෂෝට් ස්ටෝරිස් ඕනනම් මේ මෝගම් කියන නම ගන්න. MAUGHAM. රයිට්. ඉතින් රයිට්. දැන් මම මේ පොත් සෙට් එක ගන්න ඕනේ. සල්ලිනේ මේ පුතේ. සල්ලි වැඩක් නෑ. මොකද දන්නවද? අධ්‍යාපනයේට වියදම් කරන සල්ලි. අධ්‍යාපනයේට යොදවන සල්ලි ඒක වියදමක් නෙමෙයි. ඒක ආයෝජනයක්. අද මම ගුරුවරයෙක්. ගුරුරෙක් වුණේ මොකද්ද? අධ්‍යාපනය කියන ආයෝජනය කරගත්ත නිසා. සල්ලි බලන්න එපා. සල්ලි බලන්න එපා. බෑද අපි කෑමට කොච්චර සල්ලි නාස්ති කරනවද? බීමට කොච්චර සල්ලි නාස්ති කරනවද? පාටි දාන්න, වෙඩින් දාන්න. හැබැයි ඔයා වචනයක් ඉගෙන ගන්න වියදම් කරන්න කැමති නැත්තම් තව කෙනෙක්ට වචනයක් කියලා දෙන්න. පොතක්. දැන් බර්ත්ඩේ එකකට තව කෙනෙක්ට පොතක් අරන් දෙන්න. පොතක් අරන් දෙන්න. නවල් එකක් වේවා, ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගන්න ඕනේ. අද කාලේ පැවතින අමාරුයි. এডুকেෂන් එකෙන් තොරව. පැහැදිලිද? දැන් ඊටත් වඩා අමාරුයි. এডুকেෂන් එකයි ටෙක්නොලොජි එකයි සම්බන්ධ වෙලා ඉස්සරහට යන්නම බෑ අධ්‍යාපනයක් තාක්ෂණයක් දන්නේ නැති කෙනෙකුට. රයිට්. ඉතින් මේ ආයෝජනය කරන්න සරසවියකට ගොඩ වෙන්න ඔන්ලයින් බුක් ෂොප් එකට. ඔයාලට ලේසි නම් ඉක්මනටම ගන්න ඕන නම් භාවිත කරන්න එයාලගේ WhatsApp numbers. වෙබ්සයිට් එකට ගියපු ගමන් WhatsApp numbers showcase කරනවා. ළඟම branch එකේ WhatsApp number එක අරගෙන order එක place කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරනකොට සරසවියකින් මට කිසිම මුදලක් එයාලා මේ ස්පොන්සර් කරන්නේ නැහැ. මට pay කරලා නැහැ. මම මේ කතාව කියන්නේ මම මේ book set එක ගන්න යනවා. ඔයාලත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අරගන්න එකක් හරි දෙකක් හරි මේ යම් කිසි දෙයක් ඉගෙන ගන්න. මේ පණිවිඩය විතරයි මම දෙන්නේ පුතේ. රයිට්. නදුන් සර් කතා කරා. මම දන්නේ විනාඩි 10ක් 20ක් කතා කරන්න ඇති. රයිට්. එහෙනම් ගිහින් යන්න. සුබ දවසක්. පොතක් ගන්න, වචනයක් ඉගෙන ගන්න, ජීවිතය හරවත්
අර්ථවත් විදියට ගෙවන්න. පොතක් කියවන්න ගන්න කාලය විතරයි මට නම් අර්ථවත්ව ගෙවන කාලයක් වෙන්නේ. Right. ගින්න නැහැ.